වෙසක් කච්චාව මට ගැනීමට එක එකක් අදහස වුණේ කඳුරට අක්කරට දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව සිංහල මේ කියන ජනවර්ග පදනම් වෙලා එන නුවරඑළිය බත්දුල්ල මාතලේ දිස්ත්‍රික්ක තුන අදහස් කරගෙන ඒ කියන්නේ සුළු ජන කොටසක් විදියට ඉන්න අයගේ ප්‍රශ්න මූලික වශයෙන් කොහොමද ජාතික කාලයේදී සාකච්ඡා වෙන්නේ කියලා මම හිතන්නේ මේක දීපයකට සතිගාන වෘද්ධිය අපි සාකච්ඡා වෙච්ච ආරම්භක සාකච්ඡාවකින් ගත්ත අදහසක් විදියට කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ කියන එක. ඒ කියන්නේ අදහස් කරලා ජාතික තලයට අඳුරට දෙමළ ජනතාවගේ විශේෂයෙන්ම ප්‍රශ්න ජාතික තලයට කඳුරට දෙමළ ජනතාවගේ මූලික වශයෙන්ම කඳුරට දෙමළ ජනතාව. ඊට පස්සේ කඳුරට ජීවත් වෙන මුස්ලිම් ජනතාවක් ඉන්නවා, සිංහල ප්‍රජාවක් ඉන්නවා. මේකෙන් බහුතරය නුවරඑළි දිස්ත්‍රික්කේ ගත්තොත් මං හිතන්නේ 40කට ආසන්න 35කට 40කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න ජනතාව. ඊට පස්සේ මුස්ලිම් සිංහල මුස්ලිම්. මේ අයගේ ප්‍රශ්න ජාතික තලයට. මොකද මේක වෙනම හඳුනාගත ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ජාතික තලයේ සාකච්ඡා විය යුතු ප්‍රශ්න. විශේෂයෙන්ම අවුරුදු 200කට ආසන්න කාලයක් ලංකාවේ වතුකරය ආශ්‍රිතව ජීවත් වෙන වතුකරය සංවර්ධනය කරලා ගොඩනගපු දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක කොහොමද ජාතික තලයට ගෙනහැලා සාකච්ඡා කරන්නේ? විශේෂයෙන්ම මේ අරගල අවස්ථාවේදී ඒකෙන් හැදෙන යම් සංයුතියක් තුළ වතුකර දෙමළ ජනතාව වෙනුවෙන් නියෝජනයක් ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ඉඩකඩක් හදාගන්න එක ගැන විවෘත සංවාදයක්. ඒකේ ආරම්භක අවස්ථාවක තමයි අපි ඉන්නේ. අපි මේක සංයුක්ත අදහස් ටිකක් දක්වා වර්ධනය කළ යුතුයි. අනිවාර්යයෙන්. මම හිතන්නේ උදයාගේ පැත්තෙන් මුලින්ම සාකච්ඡාවට ආරම්භයක් තිබ්බනම් හොඳයි. එහෙම නැත්නම් එක පැත්තකින් අපිට පුළුවන් මෝහන් සහෝදරයට කියන්න මේ ඒ කට්ටියක ජනතා ව්‍යාපාරයක් තියෙනවා කඳුරට සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කඳුරට මේකත් මේ මොහන් සහෝදරයට පුළුවන් ඒක පැහැදිලි කරන්න ඒක වාට ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒක අදහසක් ඩිවලොප් කිරීමට පොඩි හැඳින්වීමක් එක පැත්තකින් නැත්තම් පාරක් වෙයි අපේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුළුවන්ද බැරිද කියලා අනිත් අයට. මම මොහන් සමාජ සාධාරණත්වයේ උදෙස වූ කඳුකර ජනතා ව්‍යාපාරයේ කැඳවුකර වශයෙන් කටයුතු කරන්නේ. එතරම් අපි 2010 ඉඳලා කඳුකරේ පදනම් කරගෙන ඒ තියෙන මූලික ප්‍රශ්න හඳුනාගෙන අපි වැඩක් සකස් කරගෙන දිගටම වැඩක් කරගෙන යන්නේ. ඒදී මුලින් අඳුකර ජනයාගේ ඉඩම අයිතිය ගැන තවමත් ඉඩම් කැබැල්ලක්වත් නැති මිනිස් කොට්ටාස වශයෙන් නැත්තම් තවමත් අර වහලු ක්‍රම යටදී තමයි තවමත් මේ මිනිස්සු ඉන්නේ. ඒත් එක්ක එතකොට දැන් ඉඩම අයිතිය ගැන දිගටම කැම්පේන් වශයෙන් හෝ සම්මන්ත්‍රණ උද්ඝෝෂණ වශයෙන් තවමත් මේ මිනිස්සු පාරට නැතිනම් අරගල වශයෙන් එකතු වීම තවමත් පොඩ්ඩක් බැක්වර්ඩ් වශයෙන් තමයි තියෙන්නේ. එතකොට ඒක අපි ඉදිරියට ගැනීමට දිගටම අපි වැඩක් කරගෙන යනවා. ඒත් එක්ක ආර්ථික වශයෙන් බලනකොට ඒ කඳුකරේ ඉන්න කඳුකර කම්කරුවන්ට තවමත් අර ඒ තුලදීම විසඳුමක් වශයෙන් වගා කරන්න ඒ කියන්නේ 2005 පාර්ලිමේන්තුවේදී මහින්ද කතා කරනකොට වතු කරේ 2011 පාර්ලිමේන්තුවේ මහින්ද බජට් එක මේවා කරනකොට යෝජනාව කරනවා වතුකරේ තියෙන වගා නොකරපු ඉඩම් 30 හෙක්ටේර් 37000
ඒක බෙදලා දෙන්න ඕනේ මේ කතාවක් යනකොට. ඉතින් අපි ඒක මූලික කරගෙනත් අපි වැඩක් පටන් ගත්තා. එතකොට මේ වතු කරේ ඉන්න අර පොට්ටාසයට අකර දෙකක් බෙවින් ඒක බෙදලා දීලා ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා අපිත් ඒක යෝජනා කරා. ඒක මිනිසුන් අතරේ අරන් ගියා. ඒක 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 සිස්ටම් එකක්. අනිත් එක දැන් තියෙන තත්ත්වය අනුවෙන් කොහොමරි මේ මේ වතු ශේෂ්ත්‍රය කඩා වැටීමට රාජ්‍ය වශයෙන් වැඩක් අරගෙන යනවා. ඒකට අපි මිනිසුන් අතරේ ඉතා බෞද්ධන ඌටි සමිති වලදීත් අපි පෙහෙදිලි කරා. මොකද ඒ තේ වතු වලින් අකර දෙකක් බෙවින් ඒ මිනිසුන්ට කොන්දේසි මත බද්දට දෙනකොට ඒක තුලදීම ඒක වැඩි දියුණු කරලා කෝඔපරේටිව් සිස්ටම් වශයෙන් මේව කරගෙන ඒක දියුණු කරලා ඒත් ඒක දැන් තියෙන ආර්ථික ගැටලුවත් ඒක නිරාකරන්න පුළුවන්. ඒක මං හිතන විදිහට නේපාල් බර්මා වලදීත් ඒ වගේ කෝඔපරේටිව් සිස්ටම් සක්සස්ෆුලි යනවා. ඒකෝර ඒකත් අපි යෝජනාක් වශයෙන් තියාගෙන ඒක වැඩක් කරගෙන යනවා. මං හිතන කාලේ මං වැඩියෙන් ගන්නවා කියලා. දැන් ඒක තමයි දැන් ඒක මූලික කරගෙන තමයි ඒත් එක්ක ජාතික ප්‍රශ්න අපිට ඔක කතා කරන්නට පුළුවන්. ඔය ඩීටේල් එක කතා කරන්න නේ. මම සුළු මේ යෝජනා කරලා ඉන්න මේ 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 කවුද අපේ නිහල්ගේ මේ නිහල්ගේ ප්‍රශ්නයට යෝජනා තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට මේක මේ දැන් මං හිතන්නේ කට්ටිය අඳුර ගැනීමනේ කරන්නේ. නෑ පොඩ්ඩක් ඉතින් මේ මේ අඳුර ගන්නකොට මේ අපි මේ ලංකාවේ යම් කිසි ගණදෙනුවක් කරා මේ මේ මහ මේ අපේ මහේන්ද්‍රලත් එක්ක. ඉතින් ඒගොල්ලෝ දන්නවා දල අදහස් ඒ වෙනකොට තිබ්බ. ඒ ටවර් එකට කරන්ට් එක ඇවිල්ලා නැහැ. ආහා අනේ ඔය WhatsApp එකෙන් ගමුකෝ බං. ඔය ඉතින් මේක අමාරු නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔච්චර දැන් මේ මේ සූදානමක් වෙලා මේක නවත්තන්න බෑනේ තාක්ෂණික ගැටලුවේ. නෑ මේ කතා කරන්න දැන් එනවා පොඩ්ඩක් කතා කරන්න. ඔව් කතා කරන්න අජිත් කතාන්න. මන් දැන් මගේ නම ජෙගන්. මම කොළඹ ඉපදුනේ තමිල් කොළඹ තමිල්. එහෙම කියලාත් නෑ මමත් මානසික තමයි. මේ අයියලාවත් දන්නේ මම මේ සුවිස් ඇවිල්ලා මෙයාලගේ අදහස් ගොඩක් හොඳයි. ඒකෙන් ද මමත් මෙගලන්ත එක්කම ඉන්නවා ඕන දෙයක් කරන්න. ඔගුලන් දෙකත් එක්ක වෙලා ඕනම දෙයක් හොඳ දෙයක් වෙනවා නම් ඒකට බෑලා කරන්න රෙඩි. ඔගුලන්වත් දැනගන්න එක සන්තෝසයි. පියන්ත අයියව දන්නවා, මියාල අයියවත් දන්නවා, අනිත් කට්ටිය මන් මහේන්ද්‍රනුත් දන්නවද? එයාත් දන්නවද? කියන එක ඔක්කොමලා අඳුරගත්ත එක සන්තෝසයි. දන්නේ නැති කට්ටිය ඔව් අනිවාර්ය. හරි හරි ඔගොල්ලෝ කතා කරන්න මම ආගෙන ඉන්නම්. ඕන දෙයකට මාත් එක්ක වෙලා කරනවා. හරි හරි හඳින්නේ මම තව පස්සේ අදහස් තියෙනවා නම් පුළුවන් කියන්න. ඊළඟට කවුද අය? මට ආයිබෝවන් සහෝදරවරුන් මේ එනවනේ මාව. ඔව් හෙලෝ. ඔව් එනවා. එනවනේ. මේ මෙමය දැන් අපි කාලයක් තිස්සේ වැඩක් කරා. ඊට පස්සේ කොරෝනා වලදී මේ මේ සමාජ සාධාරණ උදෙසා අනුකර ව්‍යාපාරය සමාජ සාධාරණ උදෙසා වූ ව්‍යාපාරය දැනට ව්‍යාපාරය කියන ඒ පදනමෙන් ලංකාව පුරා විශේෂයෙන්ම උතුරේ උතුරේ කොළඹ කඳුකර කියන ප්‍රදේශ මුල් කරගෙන ලොකු වැඩක් කරා. ඒදී අජිත්ලාගේ උදව්ව අජිත්ලා කරපු අර සහයෝගය ලොකුවට අපි අපිට ඒ වැඩේ ඉදිරියට ගෙන යන්නට ලොකු උදව්වක් වුණා. අර පොළොන්නරුවට ගිහිල්ලා හල් ගෙනෙල්ලා ඒ ලොකු සම්බන්ධතාවයකුත් ලැබුවා. ඒ තුල අර සමාජ අතර තියෙන අර සහයෝගිතාවය සම්බන්ධ ලොකු අදහසක් ආවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් අර ඊට පස්සේ තමයි අර ළඟදී සුගේලාගේ අම්මා සහෝදර සුගේලාගේ අම්මා ඇති වුණාට පස්සේ අර ලයිබ්‍රරි වලට පොත් දෙන එකයි තව වැඩ පිළිවෙලත් ඒකත්
ඔගලොන්ගේ අර සහයෝගයත් එක්ක උදට කරා ඒකත් ලොකු සමාජ මේ අප්‍රසාදයකට ලක් වුණා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් අද මතුවලා තියෙන මේ මේ දේශපාලන සමාජ අප්‍රසාදනේ ප්‍රසාදේ. ආ ප්‍රසාද සෝරි ප්‍රසාදේ සෝරි 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 උදට මේක අර අපි තෝරාගත්ත ස්කෝරේ සර්. ආ අර ස්කෝලේ තෝරාගත්ත විදිය සිංහල ස්කෝලේ හා දෙමළ ස්කෝලේ කියන දෙපැත්තම තෝරාගත්ත එකට තියපු ලොකු මෙයක් තිබ්බා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අර අද මතුවලා තියෙන මේ ආර්ථික දේශපාලන ගැටලුවත් එක්ක විශේෂයෙන්ම කඳුකර ජනතාව මුල් කරගෙන කරන්න පුළුවන් මොකද්ද කියන ප්‍රශ්නේදී අපි නිතරම කතා කරනවා. දැන් තමයි අර මොවන් සහෝදරයා මතු කරා වගේ දැන් මට තියෙන අර දැන් අපි නිත්‍යව නිත්‍යතුක නිත්‍යතක කරුණු දෙකක් තුනක් අරගෙන මොනාරි කරන්න පුළුවන් දෙයක් එකතු වෙලා කියන කාරණාව තමයි මට තියෙන්නේ. ඒකේ තමයි එකක් අවිල්ලා අර ඉදම්සා නිවාසයිත්‍ය පළවෙනි එකක් කියනවා අපේ දේශපාලනිකව කඳුකර ජනතාව කියන්නේ මේ රටේ ඉන්න ජාති ජන කොටසක් විදියට පිළිගන්න ඕන කියන දේශපාලන ඉල්ලීම. ඒක නිතරම තියෙන එකක්. දැන් බොහෝ විට බොහෝ කට්ටිය මේ දේශපාලන කරන අයටත් අර වෙනත් සමාජ කොටස කියන අදහසෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඒක කැම්පේන් කරන්න ඕනේ, ඒක දේශපාලනිකව දිනා ගන්න ඕනේ ඉල්ලීමක්. ඒක එහෙම තියෙද්දි අනිත් පැත්තට ගත්තාම අර කඳුකර ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිය සම්බන්ධව තියෙන ගැටලුව ඒකට මෙදියත් වෙන්න පුළුවන්. කොයි විදියට අපිට මෙදියත් වෙන්න පුළුවන් ඒක නිතරම මම හිතන්නේ. ඒක ප්‍රතිකට දෙකක් තියෙනවා. එකක් අවිලා දේශපාලනිකව රජයත් එක්ක කියන ගණතුනක්. අනිත් එක තමයි ඒ මිනිසුන්ට ඒක මේ ඒ සම්බන්ධව පළඹවීමක් කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. ඒක සාමාන්‍ය දේශපාලන ක්‍රියාමාර්ගයත් එක්ක යන්න ඕන එකක්. ඊළඟ එක තමයි ඒක තමයි ඒ ශ්‍රී ලංකාවේ සමාජ කොටසක් කරන එක අහා ඉඩම් සහ නිවාස අයිතිය ලබා දීම. ඊට පස්සේ තියෙන එක තමයි දැන් කියන්නේ මේ ආර්ථික ගැටලුවෙන් අපිට මෙදියත් වෙන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද? මෙදියත් වෙන්න පුළුවන් තැන මොකද? ඒකට අපිට සාමාන්‍ය අපේ අපේ ශක්තිය අපේ බලය තුල කොහොමද මේකට කණ්ඩායමක් විදියට මේ මෙදියත් වෙලා උදව් කරන්නේ නැත්නම් මේ මිනිසුන්ට වැඩ කරන්න කියලා. ඒකත් අර නිකන්ම නිකන් සානාදර විදියට නැතුව මේක දේශපාලනික කරන විදියට කොහොමද මෙදියත් වෙන්න පුළුවන් කියන කාරණාව. සහෝදරුන්ගේ අදහස අපි කරුණු දෙකක් තුනක් ඉදිරිපත් කරා. මම හිතන්නේ ඉතක් අවිල්ලා ආර්ථික පැත්තේ ගොල්ලන්ගේ දැන් කියන්නේ මේ විවිලි කර්මාන්ත විනාශ වෙලා යන මේ තත්ත්වය තුළ ඒකට යම් කිසි විකල්ප ක්‍රම වේදයක් අපිට අඳුනා දෙන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් ඉඩ කරන්න පුළුවන්ද? ඊට පස්සේ අර ස්වයං ආර්ථික ගොඩනැගීම සඳහා අපිට පුළුවන් මොනවද කරන්න පුළුවන් කියන කාරණාව සහෝදරුන්ගේ අදහස ඉදිරිපත් කරනවා නම් අපි ඒනම් එතන කතා කරන්න පුළුවන්. පළවෙනි එක නම් දේශපාලන සටනක්. ඒක ගැලීම අපිට මේ සටනක් විදියට කරන්න ඕන එක. දෙවෙනි එක අපිට මෙදියත් වෙලා යම් කිසි ප්‍රමාණයක මේ කරන්න පුළුවන් එකක් කොහොමද සහෝදරන්ගේ පැත්තේ තියෙන අදහස මොකද කියලා කිව්වා නම් අපිට පුළුවන් ඒක කරගෙන යන්න. මෙහෙමයි, මම මේ වෙනකොට මේ සයිබර් අවකාශය මූලික කරගෙන යම්කිසි ව්‍යාපෘතියක ඉන්නවා. ව්‍යාපෘති එකක නෙමෙයි තුන හතරක. ඒකෙන් එකක් තමයි ඔය කෝටියක් හෙළව කියන එක. මොකද දැන් ඔය මේ වතු කර කියලා බෙදිලා මේ එහෙම එකක් නෑ. අපි ඔක්කොම මිනිස්සු, හරිද? එතකොට මේ වතු කරේට වෙනම ඉල්ලින් කියන තැනම ආපහු බෙදෙනවා. එතනින් එහාට ගිහිල්ලා මේ අරගලයට ඔගොල්ලෝ සම්බන්ධ වෙන්න විදිහක් හදා ගන්න ඕන. එක තමයි සාමකාමීවම මේක මේ සාමය අරස්සා වෙන විදිහටම යන්න ඕන. ඒකට හික්මවා ගන්න ඕන මිනිසු ටික. ඒ වාගේ අරගලයකින් මිසක ඔයා හිතන්නකො මේ සිංහල මිනිස්සුන්ගෙත් පැවැත්ම අහෝසි කරනකොට ඔය මේ උතුරේ මිනිස්සුන්ගෙත් මේ දකුණේ මිනිස්සුන්ගෙවත් එහෙම නැත්තම් උඩරට කියලා මේ ඔය කාගවත් පැවැත්මක් අවශ්‍ය කරන්නේ නැහැ. මුන්ට ඕන මේ අවුරුදු 2000 ගානක් මේ රටේ ජීවත් වෙච්ච සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ටික මරලා දාලා ජනසංහාරයක් කරන්න. ඒ ජනසංහාරය තමයි මේ වෙනකම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ජනසංහාරයේ ව්‍යාපෘති විදිහට තමයි අධ්‍යාපනය නැති කරන්නේ. හැම දශකයකම කැම්පස් වහනවා. ඈ උගත් මිනිස්සු හැමදාම කරන්නේ මුන් අධ්‍යාපනයේ මිනිස්සුන්ව පිටමන් කරනවා. ඒ කියන්නේ අධ්‍යාපනය ඇතුළේ රඳවන්න නෙමෙයි ප්ලෑන් කරන්නේ, අධ්‍යාපනයෙන් පිට කරනවා.
හැම දශකයකම යුද්ධයක් ඇති කරනවා අවුරුදු 30ක යුද්ධයක් මම plan කරා ඒව අපි දන්නවා දැන් ඒව සාධක සහිතව ඔප්පු කරන්න තරම් මේ ජාත්‍යන්තරේ ඔප්පු කරන්න තරම් කරුණු තියෙනවා 1979 තමයි ත්‍රස්තවාදී පන්ත ගේන්නේ ඊට පස්සේ තමයි යාපනයේ පුස්තකාලයට ගිනි තියන්නේ ඊට පස්සේ තමයි කලිජූලිය කරන්නේ ඊට පස්සේ තමයි දකුණු උතුරේ දැන් දැන් කාලේ වගේ මේ සෝෂල් මීඩියා තියෙන කාලේ වගේ නෙමෙයි 71 88 89 කියන්නේ සහ උතුරේ යුද්ධය කියන්නේ එතකොට දැන් අපිට හොඳ chance එකක් තියෙනවා හැබැයි මේක ගොඩක් කල් එන්නේ නැහැ මේ සෝෂල් මීඩියා එක අපි යූස් කරගන්න ඕන ඉතමත් මේ අඩු කාලයක් ඇතුළත ඒකත් එක්ක කොහොමද මේ අපි සටන් පාට වෙනස් කරන්න ඕන ආපහු මේ අපි පුරවැසිකම් දෙන්න කියලා ඉල්ල මුන් දෙන්නේ නැහැ මුන් ගහලා එලවන්න ඕන ඒකට කොහොමද මේ භූමියත් එක්ක සම්බන්ධ වෙන්නේ සහ කියන එක විතරයි තියෙන ගැටලුව එතකොට අපිට පුළුවන් මේ ඒ කඳුකරේ ප්‍රදේශයෙන් දුක් කට්ටිය මෙහාට ගේන්න ඕන වෙනවා ගෙනලා එලවන්න තමයි වෙන්නේ වෙන විදිහක් නැහැ එහෙම වෙනකම් මුන් එලවනකම් වෙන විකල්පයක් නැහැ මේ අවුරුදු 74ක සාපයක් තියෙනවා plan කරලා මේ යුද්ධ ඇති කරනවා මේ රටේ මට තේින්නේ මෙහෙමයි මම මම හිතන්නේ මම අහනවානේ මං කියන එක මේ මම අපි එදා ඉඳන් මේ කතා කරපු දෙයක් තිබුණා හරි කතා කරපු දෙය හරි හදයි ඒක හරි අව තව විනාඩි 5කින් මේකේ කාලය ඉවර වෙනවා අය මුලින් ඉඳන් ගන්න වෙනවා හරි ඊට පස්සේ කට් කරලා ගන්න කට් කරලා ගන්න ඔයා කට් කරලා ගන්න හරි मुस्लिम सुविशेषी देवाल्टी उतुरट सह खांदुरट දෙමළ ජනතාවට ඒක තියෙනවා ඒක අපි දැන් අපි හිතුවර නැහැ කියලා ඒක ඇත්තරම තියෙනවා මොදයක් තියෙනවා ඒ කියන්නේ අපි දැන් අපි ඉස්සෙල්ලත් අපි කතා කරනකොට කිව්වා සිංහල දෙමළ මුස්ලිම් සහ කඳුරට දෙමළ කියලා අපි විශේෂයෙන් ගත්තේ ඒකයි මොකද මේ ඒ ඒ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන අපි තාම මේ 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 මං කියන්නේ අපි සංවේදී වෙනවා මාදී මං කියන්නේ අපි කියන අපි නෙමෙයි ඈ මේ මේ බහුතර ජනතාව සංවේදී වෙන්නේ නැහැ කියලා මං කියන්නේ වැඩිපුර ගනුදෙනුවක් කරන කඳුරට දෙමළ ජනතාව සමග ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැන අපිට තාම හරියට මේ හරි හරි අයිඩෙන්ටිෆයි එකක් කරගන්න බැරි වෙලා තියෙනවා මොකක් මොකක් හරි මොකක්ද හේතුව කියලා දන්නේ නැහැ මගෙල අපිට ඒක තියෙනවා නමුත් මේ අර්ථවහල් නිින්දක් කියවන්න ඕ ප්‍රධාන මේ මේ සිංහල ජනතාවට ඒක නැහැ එතකොට අපි කොච්චර කිව්වත් අපි නෝ දැන් අපි කතා කරොත් එහෙම නැහැ අපි ඔක්කොම එකට එන්න ඕනේ කියලා හැබැයි අනන්‍යම ප්‍රශ්න ටිකක් තියෙනවානේ මචං අන්නේ ප්‍රශ්න ගැන වෙනම කතා කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඊට අමතරව ඊට ඒ ඒ ඊට සමගාමීව අපිට කතා කරන්න පුළුවන් රයිට්. මේ සිංහල දෙමළ මුස්ලිම් සහ අපි මේ දැන් දැන් පවතින දේශපාලන අර්ගලයේදී අපි ඔක්කොම එකතු වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ආවෙනික ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඒක තමයි මම කියන්නේ. එහෙනම් අපි ඔක ඉදිරියට යන්න මම මේක කට් කරලා ය ගන්නම්. එතකොට ටයිම් එක තියෙනවනේ.